මෙම වටේදී උත්සවයේ සමාරම්භය සඳහන් කරමින් අපගේ ප්‍රධාන ආරාධිකා මුත්තා වන ප්‍රවීණ රංගන ශිල්පී රෝඩ් නිවාණ කුල මහතාව දේවදූතයන් පිරිවරාගෙන පිළිගැනෙන අතර නත්තල් සියා සහ දේවදූතයන් පෙරටු කරගෙන උත්සව ශාලාවෙන්ද ප්‍රවීණ මොහොතයි මේ සියලු දෙනාගේ ආදරයෙන් ඉල්ලා සිටිනවා එතුමාට අපගේ ගෞරවය හා ආදරය ප්‍රකාශ කරමි අසුන් වලින් නැගිට අත්පුල සන්නාදයක් ලබා දෙන ලෙස ටෙලිනාට්‍ය හඬ කැවීම හා වෙළඳ ප්‍රචාරණ සඳහා ශිල්පී රොඩ්නි වර්ණකුල රංගවේදී ආනනි ගෞරවයෙන් ඔබගේ වාසනාවන්ත දෑතින් දල්වන්න පහන් සිලු ඊළඟට ප්‍රදේශය තුල සාමය ආරක්ෂා කරමින් විශාල මෙහෙවරක් කැපවීමක් සිදු කරන පොල්ගහවෙල පොලිසියේ ගරු වැඩි බලන ස්ථානාධිපතිතුමනි පාලි අබේසිංහ මැතිතුමනි ඔබ වහන්සේටත් ආරාධනා කරන විසින්නවා පහසිරු දරුවන් ලෙස පුතික රඹු කැල්ල මහතාලෙනි ඔබටත් ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා මුළු මේ සංසංගේම එඩෙරා ලෙස සෑම විටම අප පසුපස සිටිමින් අපව නිසිමං යොමු කරන මේ සම්සේවක ගරු සුසන්ත වනාත් පූජා ප්‍රසාදීන් වහන්ස ගෞරවයෙන් යුතුව ඔබ වහන්සේටයි මීළඟ ආරාධන කාර්මෙන් කන්‍යාරාමේ ප්‍රධාන මෞතුමිය වන ගරු රහ්මානි කවිදී සොයිලියනි ඔබතුමියටයි මීළඟ ගෞරවනීය ආරාධන නියෝජනය කරමින් අලෝ ධාම් වාසලේ ඇලැම්පු ගාඩද ආරාධනා කර සිටිනවා. පූජා ප්‍රසාදී නුහන්ස වන ගරු සුසන්ත බනාට් පියතුමා විසින් රචිත මියුරු ගීතයකට තවත් අපූර්වත්වයක් හා විචිත්‍රත්වයක් එක් කරමින් පිළිගැනීමේ නර්තනය ඉදිරිපත් කිරීමට කරන ආදරණීය ඇරයුමයි මේ අප සැම ඔවුන්වත් ප්‍රසන්නාදයකින් පිළිගනිමු Seven
Polgahawela Devasthane, Durta Seva Sabhave, Ekantumiyata, Gauravena Aradhana Kara Sitinawa. Jesu Pihitai, Garu Piyathumangenda, Apage Aradhane Laba, Mehi Sapamani, Sesu Piyathumanlagenda, Garu Kanya Soyagenda, Praveena Rangana Shilpi, Rodney Varnakula Mahatagenda, Polgahawela Polisiye, Polisthanadhipathitumangenda, Pamina Sitina, Obasilu Dena Genda, Avasarai. Polgahawela Misame, Visira Sitina, Devastana Hataraka Ayak, Sahodar Sahodarian, Nattal Preetiya Nimitikotagena, Deveni Varata, Pavatwanau, Nattal Utsavayata, Melissa Abimira Triedi, Ekamutu Visitimu. Ada Davase, Sartha Katra, Mulumanin Marada Pavatine, Obasilu Denage, Sahabagi Kwe Matai. Eating, Pamina Sitina, Obasama Kenekma, Apata Itama, Patina Bava, Obagi Paminima, Apata Gauruak Minma, Shaktiya Bava, Prakasha Theramin, Obasama, Itama, Adrain, Biliganatai, Magi Me Sudanima. Apage Aradhania, Itamatma, Nihitamani, Lesa Piliganimi. May Rathriata Mahatu Alokya Kekkarami Apa Atharata Pamini Vedikava Sinamava Rupa Vahiniya Madhyanhi Pelaharapana Praveena Rangana Gayana Shilpi Rodney Vannakula Kalakarwanini Obava Adareha Gauravein Piliganna Athara Obage Paminima Venuin Apage Hadapiri Stutiya Pudakara Sitimu. Misam Sevaka Piyathuma ඇතුළු පැමිණ සිටින ගරු පියතුමන්ලාහා කන්‍යා සොයුරියන් ඇතුළු ඔබ සැම ආදරයෙන් පිළිගනිමු. පොල්ගහවල ප්‍රදේශයේ සාමකාමී ජන ජීවිතය පවත්වාගෙන යාමට වෙහෙස වන කිතුනු අපට ඉමහත් වූ ආඩම්බරයට කාරණාවක් වන අද දින මේ ස්ථානයේ නොසිටියා පොල්ගහවල පොලිසියේ පොලිස් ස්ථානාධිපතිතුමනි ඔබතුමාන් වද ආදරයෙන් පිළිගන්න අතර ඔබ ඔබතුමාට හදපිරි ස්තුතිය පුද කර සිටිමු. පසුගිය වසරේ මෙන්ම මේ වසරේද අප වෙනුවෙන් ගීත ගැයීමට පැමිණෙන තිලානි කාංචනා දියණියනි ඔබවත් ඉතාමත් ආදරයෙන් පිළිගන්න අතර ඔබගේ පැමිණීම ගැනද ස්තුතිවන්ත වෙමු. අද දවසේ නැවුම් අත්දැකීමක් ළඟා කර දෙන්නට සැදී පැහැදී සිටින සෙෂන් බැක් වාද්‍ය වෘන්දයේ නියමුවානන් ඇතුළු ආදර දරුවනි ඔබවද ආදරයෙන් පිළිගනිමින් ඔබ ලබා දෙන සහයට ස්තුතිවන්ත වෙමු. දේවස්ථාන හතරෙන් පැමිණි මාගේ ආදරණීය සහෝදර සහෝදරයනි අවසන් කොට පිළිගත්තද අද දවසේ සාර්ථකත්වය ඔබයි. ඔබගේ පැමිණීම ගැන ඔබට මාගේ හදපිරි ස්තුතිය පුද කර සිටිමු. ඔබ සැමට ජේසු පිහිටයි ස්තුතිය. ස්තුතියි ඔබතුමියට. උදුවත් මාසයත් එක්ක අපට මතක් වෙන්නේ සීනු මණි රැව්පිරි රණ දෙන කැරොල් ගායනා. මෙම උත්සවයේ අපූර්වත්වය තවත් විචිත්‍රවත් කිරීමට මෙම ආරාධනය පොල්ගහවෙල සහ අලෝව දේවස්ථාන දෙකේ කැරොල් කණ්ඩායම් වලටයි. ඔබගේ අත්බල සන්නාදයේ ඔවුන් සැමව පිළිගනිමු. ඒත සූදානම් වෙලා ඒ අසිරිමත් වූ උපත සැමරූ අපි කැරොල් ගායනයකින් මතකයන් අවදි කර ගනිමු.
උතුවක් මාසේ සීතල රැයක මෙලොවට බිහි වුණා. එයා බලන්න ගොඩාක් කයාවා. ඔයාලා හැම දෙනාම දන්නවා වගේම වල්ගතරු පායලා තිබුණා. එඬේරු ආවා, ගොම මැටි, අපේ රජවරු ආවා. අපේ හදවත් ගව ඔරුවක තරම්ම දිලිඳු කරගන්න පුළුවන්ද කියලා අපි මේ ගීතිකාවෙන් අහන්නම්. Oh,
ශ්‍රීමන්තයෝ පුල්ගහවල සහ අලව්ව කැරුල් කණ්ඩායම් වලට කට්ටිය පොඩ්ඩක් නිකන් කම්මැලි කම ඒ වගේ ඉන්නේ. පොඩ්ඩක් ඉනාවලා සතුටින්ම නගින්න කට්ටියත් එක්ක කතා කරලා පොඩ්ඩක් සතුටින් ඉන්න කියලා පොඩි අත්පුඩි ගහද්දි නිකන් කම්මැලි කමෙන් වගේ අත්පුඩි ගන්න ඇත් එක දින අයිය පොඩ්ඩක් අත්පුඩියක් ගන්න. ඔබද මේ අපේ මල්ලි කරන්නේ. හරි ගියමයි. ඒ වගේ මේ උත්සවයේ බොලාවට අපි සතුටින් ඉස්සරහට මේක කරගෙන යමු. ඊළඟට අප නත්තල් උත්සවයේ තව තවත් වර්ණවත් කිරීමට අප වෙනුවෙන් අප සමයන අප වෙනුවෙන් අද මෙහි පැමිණ සිටින තිරෝශ්‍රී සෙෂන් බෑග් වාදක මණ්ඩලයට ආරාධනා කර සිටිනවා. ඔවුන්ගේ අනන්‍යතාවයකින් යුතු නව නත්තල් ගීතයක් අප සමට ඉදිරිපත් කිරීමට ලොකු අත්පුඩියක් දීලා පිළිගන්න මේ කොළුණෑගල තිරෝශ්‍රී සෙෂන් බෑග්. සුදිවන්ත වෙනවා අපේ ආදරණීය ප්‍රියතුමන් සුසන්ත බර්නාඩ් පොල්ගහවෙල මේ සම්භාර ප්‍රියතුමනි. ඉතාමත් ගෞරවපූර්වක අපි ස්තුතිවන්ත වෙනවා අපිට ආරාධනා කිරීම සම්බන්ධව. ඒ වගේම අපුම්මම මේ වෙලාවේ විශේෂයෙන් මතක් කරනවා කුරුණෑගල මේ සම්භාර ප්‍රියතුමා ක්‍රිස්ටි ලෙනාඩ් ප්‍රියතුමා එතුමා තමයි අපි මෙතෙන්ද සම්බන්ධ කරේ. එතුමන්ව මම ඉතාමත් ආදරෙන් සිහිපත් කරනවා. ඒ වගේම පැමිණි අපේ ප්‍රවීණ කලාකරුවාන ඒ වගේම පොලිස් ස්ථානාධිපතිතුමන්වත් ඉතාමත් ආදරෙන් මතක් කරන ගමන් තෝරගත්ත මුලින්ම අපි සංගීත කණ්ඩායම ගායනා කරන්න අපි අහලා බලමු අපේ ආදරණීය දේවමෑණියන් ගැන කියවෙන ගීතිකාව. අපේ සංගීත කණ්ඩායමේ නියාමක ගායන ශිල්පියා පිරේෂ් මදෝ සෝදානමින් ඉන්නවා. අපි අහලා බලමු ඔහුගේ හඬ. Oh,
Oh,
මමීදන්නේ ඔබේ නිර්මාණ පිළිබඳව ඔබ කවුරුවත් දැනුවත් විය යුතු නැහැ 아무ත වේ. අපි හැම කෙනෙක්ම තාමත්ම දැනුවත්. නමුත් මේ අවස්ථාවක් කරගන්නවා සුළුෙන් හරි මේ පිළිබඳව යමක් ඔබට නැවත ඔබගේ මතකයේ ආවර්ජනය කරන්නට. ඔබ රංගනයෙන් දායක වුණු අති විශාල වේදිකා නාට්‍යයන් අතරේ ගජමන් පුවත, ගොන්ඩෝලා, මදුරජමනිකා, මිනිසා, නරිබෑනා, සාරංගා නැවෙන් නැවිත්, සුදුරේ බිහොරු, තාරාබෝයි කිලති වැනි නාට්‍යයන් ඉතාමත්ම ජනප්‍රසාදයට ලක්වෙච්ච නාට්‍යයන් බව අපි හැමෝම දන්නා. මේ ඉතාමත්ම සුළු ප්‍රමාණයක් පමණයි. ඒ වගේම ටෙලි නාට්‍යයන් බොහෝමයක් අතරින් බෝඩිම මට තාම මතකයි. බෝඩිම නාට්‍යයේ එතුමාගේ චරිත අපි තාමත්ම රස විඳපු නාට්‍යයක්. තාමත් ඒ චරිතයේ දේවල් මතක් වෙද්දී තනියමත් hina යන වෙලාවල් තියෙනවා. ඉතාමත්ම අලංකාර ඊබ්‍රේම් නානකාම්බරේ නෝනාවරුනි මහත්තුරුනි ආටක නාටක රජකඩුව සටකපට සෙදෝණ වැඩබැරිදාස වැනි නාට්‍යවලින් ඔහු කුංචිතරය අලංකාර කරන. ඒ වගේම පසුගිය දශක දෙක තුල ඔහු වඩාත්ම අපගේ හදවත්වලට සමීප වෙන්නේ සිනමාව තුලින්. බහුබූතයෝ, ක්ලීන් නව්, රන් කෙවිට, සිකුරුහතේ චිත්‍රපටයේ මම හිතන්නේ ඉතාමත්ම ආසාවෙන් නරඹපු චිත්‍රපටයක් මම කීප වතාවක්. කහපාට ෂර්ට් එක සහ නිල් පාට ඩෙනිම, රෝස පාට සෙරෙප්පු දෙක ඒ තරුණයව මට මම හිතන්නේ මතකයේ තාම රැඳිලා තියෙනවා. ගෑනු ළමයෙක්ට කොයිතරම් වෙහෙස මහන්සි වෙනවද යාළු කරගන්නට. නමුත් හැම වෙලෙම කර්මයකට වගේ ඉන්න යාළුව දෙන්නෙක් ඉන්නවා ඒකට බාධා කරන. මම හිතන්නේ ඉතාමත්ම රසවත්ව ගලාගෙන ගිය චිත්‍රපටයක්. ඉතාමත්ම හාස්‍ය උත්පාදක රංගනයේ මම හිතන්නේ ඉතාමත්ම වටිනා සංදිස්ථානයක් ඔහු පසු කරපු. ඒ වගේම සීතා මංගාව, සුපිරි අන්දරේ ගින්දරි, ඒ වගේම සුහද මද්ද කොකා, සුහද කොකා. ඉතින් මම මේ නිර්මාණ කීපයක් පිළිබඳව විතරයි මතක් කරේ. මේ වගේ දැවන්ත මෙහෙවරක් මේ කලා ලෝකයේ තුල කරපු දැවන්ත චරිතයක් තමයි අද දවසේදී අපගේ ආරාධනාව පිළිඅරගෙන පැමිණ සිටින්නේ. ඉතින් ඒ වගේම මතක් කරන්න ඕන ඔහු අද දවසේදී අපිට ආශිර්වාදයක් වෙමින් තවත් රංගන ශිල්පියෙක්ව කැඳවාගෙන ඇවිදලා තියෙනවා. බුද්ධික රමුක්වැල්ල වැඩසටහන් ඉදිරිපත් කරන්නක විදිහට ඔහු ඉතාමත්ම ප්‍රසිද්ධයි. ඒ වගේම ඔහුගේ පෙනුම දිහා බලපුවම ඔහු දැවැන්ත පෞරුෂත්වයක් තියෙන කෙනෙක්. එතකොට මේ පෞරුෂත්වය තුළ ඔහු බොහෝ දේවල් කරලා තියෙනවා. කපුලෙන් ලංකාවේ එක කෙරවලක ඉඳලා අනිත් කෙරවලකට වාහන පදවගෙන ගිහිල්ලා වාර්තාවල් තබලා තියෙනවා. ඒ වගේම තව ඔහු කරපු බොහෝ දේවල් තියෙනවා. ඒ පිළිබඳව මම හිතන්නේ රොක්නි මහතාත් ඔබට යම්කිසි මතක් කිරීමක් කරයි. ඉතින් මේ කරුණු කාරණා සියල්ල ඔබ ඉදිරියේ තබමි. මම හිතනවා මම කියන දේවල් අහන්න බද දවසේදී සූදානම් නැහැ. ඉතින් ඒ නිසා ඔබ පුල පුලා බලාගෙන ඉන්නේ අපි අතරට අද දවසේදී පැමිණුණු අපගේ මේ ආදරණීය ශිල්පියාගේ ඒ වචනවලට සවන් දෙන්නට, ඔහුගේ ගීත රස විඳින්නට, ඔහු සමග විනෝද වෙන්නට. ඒ නිසා දයාබර රොඩ්නි වර්ණකුල, දයාබර ආදරණීය රංගවේදියාණනි, ඔබට ඉතාමත්ම ගෞරවයෙන් වේදිකාව භාර කරනවා මේ මොහොතේදී. අපි ඉතාමත්ම ආදරණීය අක්කුල සංනාදයකින් මෙතුමාව සෞභාග්‍යමත් සාමය සතුට සපිරි නවමසක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ගරු පීතුමිනි, ගරු කන්‍යා සොහොයුරියනි, ඔබට බෙහෙවින්ම ස්තුතියි අද දවසේ මට ආරාධනා කිරීම ගැන. මහා පාන්දර නුවරට යන්න අපි දෙන්නට ඊටත් එහා
ඉතින් එන අතර මගේ කාලය ගෙවාගෙන එනකොට පහ වුණා. මොකද පිටුමන් ටිකක් මම එනකම් ඉන්න බා මේ වෙන කටයුත්ත ආරම්භ කරන්න. ඒ අතරේ මම ඉන්නා. ඉතින් සෑහෙන වෙලාවක් බලන් ඉන්න වුණා. මගතට අපිට පමා වෙච්ච නිසා ඉගෙන සමාව හැදිනවා. නමුත් ගරු පිටුමන්ට මම සතුටු වෙනවා. මම එන තුරාවටම බලාගෙන හිටපු එක ගැන. ඒ වගේම ආදරණීය හිතවතුනි කිතුරුනි සුසන්ත පිටුමාට මම දෙවිම ස්තුතියන්ත වෙනවා. මොකද මම අවුරුදු 38ක් කලාකරුවෙක් හැටියට කිතුරු කලාකරුවෙක් හැටියට මේ ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්න ක්ෂේත්‍ර කීපයක ඒ මගේ ආදරණීය අම්මතාත්ත සහ මගේ දේවස්ථානයේ මට ලැබිච්ච පිටිවහල් නිසා. මොකද මම හතරවෙනි ශ්‍රේණියේ ඉඳලා පල්ලේ ගීතික කණ්ඩායම ගෝපිටිය දේවස්ථානයේ සාන්ත නිකුලස් මුනිවරයා කියන්නේ නත්තර්සිය සාන්ත ක්ලෝස් සාන්ත නිකුලස් තුමා නිකුලා මුනින්ද්‍රයා කියලා අපි කියන්නේ. එතුමා අපේ දේවස්ථානයට කැප කරලා ඉන්නේ. ඉතින් ඒකට මට ලොකු අයිතියක් තියෙනවා නත්තර්සිය ගැන කතා කරන්න. ඒ දේවස්ථානයේ ගීතික කණ්ඩායමට මම බැඳුනේ හතරවෙනි පන්තියේ. ඉතින් අවුරුදු ගණනාවක් විවාහපත් වෙලා දරුවෝ ලැබෙන කෙනෙක් මම ගීතික කණ්ඩායමේ හිටියා. දැන් මගේ දරුවන් ගීතික කණ්ඩායමේ ඉන්නවා කියලා මම ඒගොල්ලන්ට ඊට දින පොඩ්ඩක් පස්සට වෙලා ඉන්නවා. ඒ අවකාශය නිසා මම ගොඩක් දේවස්ථානයට ලඟුණා. විවිධ සමාජ සමාජවල හිටියා. මට මේ දෙවියන් වහන්සේට පින් සිද්ධ වෙන ස්තුතිවන්ත වෙන මේ කටහඬ ලැබුණේ ඒ අපි නිරායාසයෙන් ලැබපු සෞභාග්‍ය මාසේ. ඒ තමයි ගීතය කන්නේ මට වගේ මර්වින් ප්‍රනාන්දු කියන පුතේතුමෙක් හිටියා මාධ්‍ය වැදේතුමා අපිට හරි ලස්සනට මේ ගීතික අභිවෘද්ධි කෝණ කරා. ඒ ලැබිච්ච ආශයට මම ස්තුතියි. මොකද මගේ අනුපරාසයේ මට වැඩි දියුණු කරගන්න පුළුවන් වුණේ දේවස්ථානයේ ගායක කණ්ඩායම. ඒක නිසා දරුවනි අපේ මේ බෑන්ඩ් එකේ ඉන්න තරුණ පුතාලා භූමිට කතෝලිකා වෙන්නට ඇති අපිට ලොකු වරමක් තියෙනවා. ඒක තමයි ගායන හැකියාව දියුණු කරගැනීමට තියෙන ඉඩ කඩ නිසා. ඒක කේමදාසයන් පවා කියලා තියෙනවා පල්ලිය හඬවල හරි වටිනවා කියලා. ඒකට සතුටුයි. මම කියන්නේ මේ අවුරුදු 38 කාලය තුළදී කිතුරු කලාකරුවෙක් හැටියට මම බය නැතුව මම කියනවා මම කොටන් නැති කිතුරු කලාකරුවා. පෙරහැරේ යන කිතුරු කලාකරුවෙක් නොවේ. ඒ නිසා අපි ගැන කතා කරන අය අඩුයි. ඒ අතර ඔබතුමා මාවාගේ කිරීම ගැන මට හරිම සතුටුයි. මම හිතන්නේ මේ අවුරුදු 38 කම මාවාගේ කරපු කිතුරු පිටුමල්ලා ඉන්නවා. ඒ අතරේ දෙවනිය ඔබ. සමාජගත අපි කිතුරුන් හැටියට ඒ ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්න සහ කරන කියන දේවල් අපේ අයට ඒ තරම් වටිනාකමකුත් දැනෙන්නේ නැහැ වගේ හිතෙනවා. ඒකට අපි කලකිරෙන්නේ අපේ ගමන අපි යනවා. මොකද තලෙන්තු ලැබුණේ දෙවියන් වහන්සේගෙන්. ඒ තලෙන්තු උපයන්න ඕනේ. තලෙන්තු උපදාන්න ඕනේ. තලෙන්තු වලින් ජනතාවට සේවය කරන්න ඕනේ. ඒකයි මගේ අරමුණ. ඒ වගේම සරල වෙනද අල්පේච්ච වෙන. එතකොට ජීවිතේ හරි සැහැල්ලුවෙන් ගත කරන්න පුළුවන්. නත්තල කියන්නේ සාමේ නාමේ. සාමේ ආසන්නතම ඇඟි ප්‍රකාශනය තමයි සිනහව. ඔබ එකිනෙකා සමග සිනහ වෙනවා නම් එතන සාමේ තියෙනවා. සිනහ නොවෙනවා නම් එතන සාමයට විරුද්ධයි. මම හැම කෙනෙක් එක්කම දිනාසී සිනහ මොසුමෝණින් ඉන්නට උත්සාහ කරනවා. මම සිනහ ප්‍රදානය කරනවා. බොහෝ විට මට සිනහවක් ලැබෙන්නේ නැහැ. ඒක තමයි මගේ අත්දැකීම. මිනිස්සුන්ට සිනහ වෙන්න බැරි කමක් තියෙනවා. මේ සාමයේ පුංචිම දේ අපේ අතින් ඉෂ්ට වෙන්නේ ආදරණීය හිතවතුන්. අපි බොහෝ විට නත්තලේදී සුබ නත්තලක් වේවා කියලා කියනවා. ඇඟීමෙන් කියනවා නම් ඒක වඩා හොඳයි. මේ නත්තලේවත් අපි පුරුදු වෙමු හදවතින් සිනාසෙන්න එකිනෙකා සමග. සිනාසෙන්නට කිසිවෙකුට වියදමක් යන්නේ නැහැ. මාංශ පේශීන් ගොඩාක් සන්තෝෂයට පත් වෙනවා අඬනවට වැඩි hina වෙනකොට. ඒ නිසා එකිනෙකා සමග සිනහ වෙන්න ඕනේ. අපි කිතුළු කිතුළු. දේවස්ථානයේදී දිව්‍ය පූජාවේදී එක තැනක් තියෙනවා කියනවා. ලෝඩ සාමයේ පදනය පූජා ප්‍රසන්නතුමා ඔබට සාමයේ වේවා කියලා කියනවා. අපි ඔබට සාමයේ වේවා කියලා එතුමාට ප්‍රතිඥා දක්වලා ළඟ හිටියත් නැතත් ආවේ. එහෙම කරනවනේ ඇත්තනේ. ඒක කොහෙද යන්නේ? ඒක නිකන් අපි නිකන් සීනිදක් ඉෂ්ට කරන්න සම්ප්‍රදායක් ඉෂ්ට කරන්න කරනවා වගේ. හැබැයි වටම අපි සාමයේ පදනවා.
ළඟින් ඉඳගෙන අනේම සම්පතන පූජාවෙන් පස්සේ එළියට එනකොට අර මනුස්සයෙක් මූණවත් බලන්නේ නැහැ. අපි හැමදේම කරන සම්ප්‍රදායට වඩා අපි අලුත් වෙනුත් ක්‍රිස්තුස් වහන්සේ අපි දේවත්වයෙන් චුට්ටක් මිදූ මනුස්සෙක් හැටියට මේ ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම විප්ලවවාදී රෝම අධිරාජ්‍යයට විරුද්ධව විප්ලව කරපු කෙනෙක්, උඩු යටි කරපු කෙනෙක් සමාජය. එතුමා එදා පුරුෂයන කෙනෙකුට අද අපි මහා දේවත්වයෙන් පුදුම විශ්වාස කරන අතර නිසා අපි සාම්ප්‍රදාය දැනගෙන සාම්ප්‍රදායට විරුද්ධව යන. හැබැයි සමාජයේ උඩු යටි කරන්න, උඩු යටි කරන්න, යහපත කරන්න අපි උත්සාහ කරනවා. එතකොට තමයි අපි හැබැයි කිතුණු ආගමිකයෝ අනුගාමිකයෝ වෙන්නේ. හරි, නැත්නම් තමයි කියන්න ඕනේ එකයි කිනා වෙන්න. ඒක තමයි සාමයේ පළමු සංසිද්ධිය. කෙනෙක් සමග කිනා වුණා, එතන සාමයේ පවතිනවා. සිනා වෙන්නේ නැත්නම් එතන සාමයට විරුද්ධයි. හරි, අපි එහෙමනම් දැන් ඊතිකාවක් කියන්න ආස හිතෙනවා. මට ආස හිතෙන මේ බෑන්ඩ් එකත් එක්ක ඔවුන්ගේ පියාල කියන ගායනා කළ හරියට සන්තෝසයි, හැඟීම් ප්‍රකාශයෙන් සන්තෝසයි දැනුනේ. දරු පිතුමිනි බෙත්ලෙහෙම් පුරේ කියන ගීතය නත්තලි හැමදාම ඇහෙනවා. අපි ඔක ගායන හැබැයි ඒ අපේ මගේ මේ ආදරණීය හිතවත අබුද්ධි කර මුක්තන මල්ලි බෞද්ධය, ඔහු TNL රිද්මනාත්තේ කරනකොට රටේ විවිධ කලාකරවන්ව ගේනවා. ඊ පෙරද නත්තල් වැඩ සටහන් කරන අනිල් භාරති මහත්මයාවත් ඉන්නවා. එතුමා තමයි මේ ගීතේ ගායනා කරන්නේ. මේ තනුව නිර්මාණය කළේ ක්ලැරන්ස් විජේවර්ධන කියන සංගීතඥයා. එතකොට මේකේ පුංචි උපක්‍රමයක් යොදලා තියෙනවා. මේ රචනා කරන්නේ සිංහල බෞද්ධයෝ. ඒ තමයි කරුණාරත්න අපේක්ෂකරි මහත්මයා. ඔහු විසින් රචනා කළා. අනිල් භාරති මහත්මයා ලව්වා ගායනා කරනවා. ඒක කොයිතරම් කලපදියම් වුණාද අද නත්තලේදී නැතුවම බැරි ගීතයක් බවට පත් වෙලා තියෙනවා. බෙත්ලෙහෙම් පුරේ ඒකේ හරිම ලස්සන තැනක් තියෙනවා. බෞද්ධ සංකල්පයක් තියෙනවා එතන. සත වෙත කරුණා, සියලු සත්‍යයන් වෙත, සියලු සත්‍ය විදිකත්ව නිරෝධ විත්ත අසෝපත්ත්ව කියලා කියනවා. සියලු සත වෙත කරුණාව දැක්වා කියලා කියනවා. හරි ලස්සන යදුම. ඒ වගේම තමයි ගරු මර්සලින්ගේ පියතුමා, අපේ පන්සලේ පියතුමා කියන උන්වහන්සේ නත්තල ශ්‍රී ලාංකික අපට නතු කරා. ශ්‍රී ලාංකික කරා සීනුහලින් ලෝකෙ විදිනවා, නත්තල දොර ළඟ ගෙන වෙනවා, ගවහලකට තරුවක් යනවා, අහසට පොරෝ ගැලේ, මහවැලි ගඟදිය ගොර වෙනවා. නිත්තව ඉතුරු වචන මොනවද? අරලිය මල්, වතු සුදු මල්, පිබිදි මල් නතු බර වෙනවා මේ නත්තන් මාසේ. නත්තල කොච්චර අපිට ශ්‍රී ලාංකික අපිට කිට්ටු කරගන්න මේ ගීතිකා අපි අර කියනවට කියන්නම් වල කියන්නේ නැතුව අවබෝධයෙන් කියන්න පුරුදු වෙමු. ඉතින් බෙත්ලෙහෙම්පුරේ ගීතේ ගැන මට ඒ දේ කියන්න හිතුණා. මේක ශ්‍රී ලාංකික, සිංහල, බෞද්ධ, කතෝලික සියලු දෙනා අතර සාමයේ එකමුතුකම ගෙනහැර පාන්නට නිර්මාණය වෙච්ච ගීතයක්. අපි චුට්ටක් ඒක ගායනා කරමු නේද? මේ මහත්මයා ඇහුණු අපි ඒ දෙන්න එකතු වෙලා ගීතේ ගායනා කරමු. ඔබතුමා මේ දෙවෙනි වර්ස් එක කියන්න, මම පළවෙනි වර්ස් එක කියන්න. නිහල් මහත්මයයි මමයි ඒ ගීතේ ආයේ ගායනා කරනවා. මොකද කොච්චර ඇහුණත් ඇති වෙන්නේ නැහැ. Bitling the way. Jesus
එකම ගීතය ඇතුලේ ආඥා තුනක් තියෙනවා
සාන්ත පුරුෂය තියෙනවා මේ ගීතය ඇතුලේ. ඊළඟට ස්වාමි වාක ආරාධනාව පරමණ්ඩේ තියෙනවා. ඊළඟට නමෝ මරිය තියෙනවා. දැනගන්න ඕනේ දහම් පාසල් ගුරු ගුරු වලින් දැනගන්න ඕනේ. හරි.
ඔබත් එක්ක මම මේ ධර්ම දේ බෙදාගත්තේ දේවනාංශක ප්‍රශංසා වෙන මමත් ඒක බොහොමවරු වේලක් කරලා තමයි දැනගත්තේ ජාගමී ගොන්සාලස් පීදුමා කියන්නේ අපිට වටිනා සම්පතක් වටිනා සම්පතක් හරි උන්වහන්සේගේ නාමයට යහපතක් මේ ස්වර්ගයේ සම්පත්‍යයි දේවා අපි ගායනා කරමු හා හල දෙකේ දේ ප්‍රතිපත්තියේ මම ගත කරේ. හරි. දැන් අපි තව ලස්සන ගීතයක් කියමු.
දැන් අර අපිට දිවල් නාට්‍ය ගුරුම වුණා කිතුනුවන් හැටියට අපි මුදපට තීරේ ගොන්සාල් ශ්‍රීතුමා නාටකයන් තමයි මුදපට තීරේ ගොඩාක් ප්‍රචලිත වෙලේ නාටකම් හරහා දැන් රජතුන් කට්ටුව තමයි අපි මුල්ම නාටකම කියලා කියන්නේ ලංකාවේ රජතුන් කට්ටුව තවත් කෙනෙක් කියනවා වෙන නාට්‍යයක් ඇහැලිකොළ නාටකම ශ්‍රී ලංකාවේ සිංහල නාටකම කියන නමුත් රජතුන් කට්ටුව තාම කෙරෙන්නේ මේවට ඉවහල් වෙච්ච තනුත් ඔය ගොන්සාල් ශ්‍රීතුමාගේ තම බොහෝ විට ඉතින් මේ මගේ තාත්තා නාටකම් නටපු නාටකම් නාටකම් ඔව් ටීටර් නැටුව නාටකම් නැටුව ටවර් බෝල් නඩුවේ ඉතින් තාත්තා පුංචි කාලේ මාව එකතු කරගෙන යනවා මේ විශේෂ නත්තල මං අපේ පල්ලියේ මංගල කාලෙට එහෙම මංගල පහුණ මේ 8 වෙනි දින පහුණි ටීටර් වෙන්න ඒවත් මාස ගණන් තාත්තා පුරුදු පුහුණු වෙනවා ඉතින් මම ලොකු පුතා මාවත් එකතු කරගෙන යනවා පොඩි අවුරුදු 4 5 ඉංගිල්ල එල්ලගෙන යනවා අතේ එල්ලගෙන යනවා අම්මා කැමති නෑ ටීටර් වෙන්න බලන්න යන මේක අවසෝගෙන ටීටර් නෑ වෙයි කියලා කියනවා ඉතින් ඒ දවසට පොඩි කොක්ක්ක් තිබුණා හැබැයි ඉතින් තාත්තා දින්න දේද තාත්තට වඩා දුර යන තාත්තා මට අත දුන්නා අම්මන් පහු කාලේ ගොඩාක් සතුටු වුණා ඉතින් මේ ටීටර් බලපුවම හරි සතුටුයි පොල් කොටමුඩු වේදිකාවල ලවුඩ් ස්පීකර් ගස්වන්න තාත්තට මාස ගණන් පුරුදු වුණු වෙච්ච ටීටර් හරි එක දවසක බොහොම ලස්සන වෙන්න පැය 4 5 දරුවන්ට කිරිපොවාගෙන පොට්ට මෙට්ට අරගෙන පැදුරු වලගෙන තමයි මිනිස්සු ඒ කාලේ 50 60 ගණන් වල 70 ගණන් වල මුළු කාලේ ටීටර් බලන්න ඉතින් අපේ තාත්තලා නටපු ටීටර් එක ගීතයක් තිබුණා. ඔබ පුංචි කාලේ අහලා ඔබ එහෙම අමතක වෙලාද තිබුණා. ඉතින් ඒක නැවත මෙහෙම කොණිත්තර ඉන්ජෙක්ෂන් එක ගහලා මතු කරගත්ත එක විශාල සහෘදෙක් ඉන්නවා ශ්‍රේෂ්ඨ මිනිසෙක්. ඉතින් පුංචි කාලේ මම TNL රිද්‍රාත්‍රියට ගිය දවසක ඔහුම ආයි අවුරුදු ගානක් තිස්සේ පෞරේ හිතවතුන්. රොටේ මේ පරණ ටීටර් සින්දුවක් එහෙම මොකක් හරි ඒවා පරණ ටීටර්ම කියලා කිව්වනේ පරණ සින්දුවක් බැරිද මතක් කරලා ගන්න. එතකොට මට අහම්බෙන් වගේ මේ කොයි හරි තිබුණ දණක් ඔන්න රිදුණු. අන්න ඒ චිප් එක වැඩ කරා. වැඩ කරලා මම ඒ ගීතේ පොඩ්ඩක් දන්න පද ටිකක් මතක පද ටිකක් එක දවසක රිද්‍රාත්‍රියේ ගායනා කළා. මට බොංග දිල්ලි රෝමයන් මගේ කමර නෑල මම ගොයවත් කියන්නේ නෑ ඔන්නෝ පන් දෙකක් විතර කිව්වා දැන් මේක සම්පූර්ණ ගීතය නෙමෙයි කොටසයි මට මතක පුල්කිනේ හිටික අපි තාත්තලා කරපු ගීතේ මේක දුන්න ප්‍රේමණී ප්‍රේමණීය ජවනිකා ඒ තරුණයාගේ නම එම්මතු දෙදෙනා තමයි තමයි ඊට පස්සේ දවසක දැන් මෙයා හැමතිස්සෙම මට පෙරත්ත කරනවා මේක සම්පූර්ණ ගීතයක් බවට පත් කරනවා සම්පූර්ණ ගීතයක් බවට පත් කරනවා දැන් මේක ඇත්ත තමයි මේක පොඩි නිකන් ගැටි ගතියක් තියෙනවා රසිකයා අල්ලගන්න ගතියක් තියෙනවා ඉතින් මම ගෙදර ඉඳන් තනියම මේ ඔකට ඉතුරු පද ටික ලියුවා අර දෙගුණේ මට පොඩි දෙලි රෝමේ යන්න නෑ මට ඕන දෙයක් වුණා මම යනවා යන්න වුණා වේ කියන ওই ටික තමයි ඊට පස්සේ මම ඉතින් ඉතින් ඔබට පද ටිකක් එකතු කරලා ඒ පද ටික දැන් ඔබලට අහන්න පුළුවන්. හරිද? ඉතින් පුදුමාකාර විදිහට ජනප්‍රිය වුණ අන්තර්ජාලයේ YouTube එකේ Facebook එකේ හැමදැනම තියෙනවා. ඒකට මම ඉස්සරහම ගෞරව කරනවා මගේ ආදරණීය සහෝදරය බුද්ධි කරන ඔබලා ඉදරට. ඔහු තමයි මේ ගීතේ මතු කරගෙන හිටු. ඒතර මම අනිත් එක මතක් කරන්න ඕනේ. තාත්තලගේ ටීටර් එකේ කවුරුහරි ටීටර් එක ලිව්ව මාස්ටර් මම දන්නේ කවුද කියලා. හැබැයි මේ ප්‍රේමජවනිකාවේ හිටියේ ජෝ පරගහ තන්ත්‍ර කියන අපේ ටීටර් නළුවා. මේ ගමේ හිටිය පුවක් ගහක් වගේ උසයි. ඒ තරම් උස නළුවෙක්. ජෝ පරගහ තන්ත්‍ර. ඔහුගේ නම මතක් කරන ආදරේ. මේකට තනුව හින්දි චිත්‍රපටයක තනුවක් තමයි. හැබැයි ඒක පස්සේ කාලෙක ගුවන්විදුලි සංස්ථාවෙන් ඇහුණා. ජේ ඒ මිල්ටන් පෙරමාත්‍රි කියන්නේ ප්‍රියංකර පෙරමාත්‍රි කියන ආදරණීය ප්‍රියා. එතුමා ගායනා කළ කරුණාරත්න අපේසේකරයන් රචනා කරපු මේ ගීතේ මරණ ගීතය මතක් කරන්න එපා අපේ මුල් ගැයීම මතක් කරන්න ඕනේ අද කාලේ උගත් වෙලාවට මේ මුලින් ගායනා කරන ගායක නිර්මාණ ශිල්පියා ගැන කවුරුත් කියන්නේ දන්නේ නැහැ අහන්නේ නැහැ අපි ඉදලා මේ ඇහුණ කියලා ඉතින් හිතනවා ඒ දැන් ගායන ගීතේ
ගායකයෝ ගායිකා තමයි ගීතේ ගායනා කරපු අය නෑ මුල් ගායකයෝ ඉන්නවා ඔරිජිනල් කට්ටිය වෙනම ඉන්නවා සුපර් ස්ටාර්ස්ලා වෙනම ඉන්නවා දැන් ඔය සුපර් ස්ටාර්ස්ලා කිව්වට ගොඩක් ඇත්තටම සුපර් ස්ටාර්ස්ලා ඉන්නේ 60 70 තරම් හන්ද ඒගොල්ලෝ ගායනා කරපු ගීතේ ඒගොල්ලෝ ආවද කරන්නේ ජී බිල්ලි ප්‍රමාණය මේ මේ ගායනා කරලා මදු සදෙන්තවක් සුපෙන් සඳ උදාවේ නලගෙන යෝයා මගේ සුපෙන් කතාවේ මදු සදෙන්තවක් සුපෙන් සඳ උදාවේ ගුණක තමයි අපේ හින්දි තනුවට ගැයිච්ච සිංහල ගීතය. ඒ මෙලඩියද තමයි අපේ අර තාත්තලගේ ටීචර් මාස්ටර් මේ ගීතේ රචනා කළේ ප්‍රේම ජවනිකා. මට බොංග දිල්ලි රෝමේ අන්නේ
අර යන්න සාමය ගෙන යන්න කියනවා නම් එළියට බහිනකොට හැමෝ එක්කම hina වෙලා යන්න පුළුවන් නේ. ඒතර තමයි සාමය තියෙන්නේ. අදින් පස්සේවත් හැමෝ එක්කම hina වෙලා යන්න. සිනාසෙන්න. හැමෝ එක්කම hina වෙන්න. අනිත් කටිරස තමයි අනිත් එක තමයි. ඒ hinaව වැරදියට තේරුම් ගන්නත් එපා. ඒ hina වැරදියට තේරුම් ගන්නත් එපා. අපි එහෙමත් අය අතර අපි අපි අතර ඒ අය ඉන්නවා. සිනා වෙන්නේ ඒකයි ටිකක් මැනි. හදවතින් සිනාසෙන්න ඒක හරියට තේරුම් ගන්න. හරි. අපි ගායනා කරමු සෝභාව දේවි පුර සිරි විසිතුරු බලනු මිතුරු. මග පීකර. සුභම සුභ වාසනාවන්ත සෞභාග්‍යමත් අලුත් අවුරුද්දක් වේවා. ජේසුස් අවස්ථාවේදී බුද්ධික රහුකල් මහතාත් අපගේ ආරාධනය පිළිඅරගෙන තියෙන ගීත කීපයක් ගායනා කරන්නට තුටින්කට ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා. බොහොම ස්තුතියි ෆාදර්. සියලු දෙනාටම සුභම සුභ නත්තලක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. එසේ වේවා. හොඳයි.
සිල් අපේ ආරාධන සිරු දෙනාගෙන අවසරයි රොඩ්නි අයියා දෙක මම මේ පොඩි ප්‍රෝග්‍රෑම් එකට නూరు ගියා දැන් තව එකකට කොළඹ කුරුදුවත්ත පොලිස් ස්ථානට යන්න තියෙනවා ඉතින් යාත්‍රේ තමයි අපි ආවේ මට ඇත්තටම ආර්ථනාවක් තිබුණේ නැහැ නේද රොඩ්නි අයියා රොඩ්නි එහෙම අනවශ්‍ය විදියට ආටිස්ට් ලව යූස් කරන්නේ නැහැ හැබැයි මම රොඩ්නි අයියා වෙනුවෙන් මැරෙන්න ඉන්න මිනිස්සු ඒන මම රොඩ්නි මට මේ වාහනේ අතුරට ලයින් බෑ මමත් ගිහිල්ලා පොඩි දෙයකින් හරි අද මේ නත්තල් උත්සවයේ වර්ණවත් කරන්න මට කරන්න පුළුවන් දේක් මම කරන්නම් කියලා. ඊට පස්සේ ආපහු මම රොඩ්නි එක්ක පොඩි කටහඬවල දෙකක් කරන්න කියලා මගේ කටහඬවල දෙකක් කරලම වැඩේ පටන් ගන්න සූර්යබෝව කාටුන්ගේ අපි සුනිත්ලා ගාමින්දලා කරපු කටහඬ මම කරන්න බන්දක පොඩි අය ටිකක් ඉන්නවා ඒ කැමති වෙයි ඔය කටහඬවල වලට මේක මෙන්න මෙහෙම කියනවා සූර්යමප්පයි ඉම්මප්පයි ලන්ඩන් නගරට යනවා ලන්ඩන් නගරේ පුරාම මුර්ගාමල් යනවා ජිම්පප්පගේ අසනීප මෙද්දී ගමහරා සුලිසුනක් ගමනවා අනේ මේක ලෙඩක් කිව්වට ලෙඩක් නෙමෙයි පොටි වැටක් කියනකොට දොස්තර දෙද පිස්සු පූස වෙන කාටුන්ල පරක්කම පෙරල සහෝදරයා එතුමා මෙන්න මෙහෙම කියනවා පරක්කම පෙරල පිස්සු පූස චව් චව් මෙහෙම කියනවා මක්කොල් මක්කොල් බඩේ නම මට ප්‍රඥා පුරුපුර පර්ශකම් බල පට්ට මිහිනම නැලප මට පුතාම නක පුත දෙන්නේ ඉ ඔක්ක ඉතර මෙහන් මත මත නක නක පුත මිහිනම මම මෙහෙර කරලා නම් මස් තමස බල කොන සත්‍ය මත පච්ච දෙම පච්ච ම පයන පයන වෙයි කියනවා කිලන් ඔය එමන අපේ ආදරණීය තරුණ කොල්ලෝ ටිකත් එක්ක ලස්සන ගීතයක් ගායනා කරමු මගේ ආදරේ මිතුරා සමන් සිල්ල මහත්මයා ගීතයක් ගායනා කරමු Right. Oh. Basically, right. Get it? Come on. Oh. 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 Sita Piluna, Papa Sede has a Banduna. Sita Piluna, Papa Sede has a Banduna. The moment of greetings in the name, Natal, Observer, Tinker. I mean, Egger, Nicotuna, Rotarian, Egger. Oh, damn it.
ඒ නිසා අද රාත්‍රියේ හැමෝම ප්‍රයෝජනෙට ගන්න
අතපසු කරන්නට පා කිසිම කෙනෙක් තමන්ට පුළුවන් උපරිමයෙන් සන්තෝෂ වෙන්න ප්‍රීති වෙන්න අද මේ රාත්‍රියේ ප්‍රයෝගී කරගන්න. මොකද අපි මේ පවුලේ අය විතරයි ඉන්නේ. මෙතන පිටස්තරේ කවුරුත් නැහැ. අපි මේ එකම පවුලක පිරිසක් මෙතන ඉන්නේ. ඒ හින්දා අද දවස එක විනාඩියක්වත් සන්තෝෂ වෙන්නේ නැතුව ගත කරන්න දෙපා. හැම මොහොතක්ම සතුට වෙන්නට භාවිතා කරන්නට කියලා ඔයගොල්ලන්ගෙන් ඉල්ලා සිටිනවා. අපි දැන් යොමු වෙන්නේ තවත් සුවිශේෂී වූ කාරණාවක් සඳහා. මේ මොහොතේදී මම ආරාධනා කරනවා දූත සේවා සභාවේ සියලුම දෙනාට. මේ වැඩකටයුත්ත පිටිපස්සේ මට ලොකු ශක්තියක් වෙච්ච දූත සේවා සභාවේ සියලුම දෙනාට වේදිකාවට පැමිණෙන්නට කියලා ඉතාමත් ඉක්මනින්. ගරුපියතුමාට දූත සේවා සභාවේ සියලුම දෙනාට වේදිකාවට පැමිණුණු මේ මොහොතේ මම ඉතාමත්ම ආදරයෙන් සහ ගෞරවයෙන් රොඩ්නි වර්ණකුල කලාකරුවානන්ද නැවත වේදිකාවට ආරාධනා කරනවා සුළු මොහොතකට. දාවර රොඩ්නි වර්ණකුල කලාකරුවානි අපි මේ උත්සාහ කරන්නේ අපගේ උපහාරය ඔබතුමා වෙනුවෙන් පිළිගන්වන්නට. ඔබට උපහාර ලැබිය යුතු කාරණාව හේතුපාඩය මා මෙලෙස දක්වන්න. දෙවියන් වහන්සේගේ ලද තලෙන්තු නිවැරදිව හඳුනා ගනිමින් විඩාවර වූ ජනතා සිස්සතන් සිනහවෙන් පුබුදාලමින් හෙළකලා කෙතෙහි රන් අස්වන්න පොහුණි කරන්නට දිරියෙන් හා සවයෙන් නිබඳ කැපවෙමින් දෙවිදු ගුණරුව සමගින් එය සිත්තම් කලා වූ ශ්‍රී ලාංකික කිතුණු අපේ සාඩම්බර කලාකරු රොඩ්නි වර්ණකුල නම් වූ රංගන ගායන වේදියානනි පොල්ගහවෙල නිර්මල ලූර්දු දේවමාතා මීසම් සංගයෙන් ඔබට පිදෙන ගෞරවනීය උපහාරයයි. ආරාධනා කරනවා කාල වේලාව තියෙනවා නම් අප සම්බරෙන් දීන්නටයි කියලා. නමුත් තවත් කාර්යභාරයන් කීපයක් සඳහා පිටක් වන්නට තිබෙනවා. නමුත් අපි ආරාධනය අප සම්බරෙන් දීන්නටයි කියලා තවදුරටත් දූත සේවා සභාවේ සමිතිය ස්තුතිවන්ත වෙනවා.